सचिन यायंद्र सिनेमावे पूज्यतिरे निरूपणे दस्कम पामिन प्रेक्षकेंगे हिद्दिनाग त्रुवेति रंगन शिल्पिनिया कलावेयगे गमनट दैन वसर 15कट वैडि कालयक गत वेतत् ए गमन बहुम सेमिन नमुत् स्थावर बवकिन अय एक्को निर्माणस्य कियापान्निय नैवत सचिन एगे रंगन विलासय प्रेक्षक हदवत्तुल रंदवान्नट सूदानम वन्निय ए इदिरेदी तिरगत वीमट नियमित निशांत शांतदेव अध्यक्षणय कल गर्भाशय चित्रपटयनि मेगन अय कियला तिबुने मेन्न मे विदटयि अत्तरम पसुगिय काले करन्न हिदिपु वैड किहिपयक्म कोरोना प्रश्न निसा कल गिया लबन मास वगे अलुत टेलीनाटिक वैड पटन गन्न इन्ने इंदला හිටලා ටෙලිනාට්‍යයක් කළොත් හොඳයි කියලා මට හිතුණා. මොකද අපේ රටේ අවුරුද්දකට චිත්‍රපට කිහිපයයි හැදෙන්නේ. ඒ නිසා චිත්‍රපට වලටම විතරක් ගොඩක් දායක වෙන්න අමාරුයි. අවුරුද්දෙකට විතර සැරයක් ටෙලිනාට්‍යයක් කරන එක හොඳයි. අලුත් පරපුරේ කණ්ඩායමක් එක්ක තමයි අලුත් නාට්‍ය කරන්නේ. ඇත්තටම මම හැම වැඩක්ම බාර ගන්න කෙනෙක් නෙමෙයි. එහෙම දේවල් කරලා වැඩකුත් නැහැ. කොච්චර නිර්මාණවලට දායක වුණත් හොඳ නිර්මාණයක් තමයි ප්‍රේක්ෂකින්ට මතක හිටින්නේ. සමහර නිර්මාණ කලාට ඒ නිර්මාණ එළියට එන්නේත් නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලට කාලේ නාස්ති කරන්න TypeError නැහැ. මම මුලින්ම දර්ශනයකට පෙනී හිටි අවුරුදු 10 වගේ ආදරණීය වස්සානේ චිත්‍රපටයේ රංගපද්දි මට අවුරුදු 18ක් විතර ඇති මුල්ම චිත්‍රපටයෙන් මමලුක ජනප්‍රියත්වයක් ලැබුවා ගොඩක් වැඩවලට මට කතා කළා සමහරුන්ට මහන්සි වෙලා ලබා ගන්න සිදු වුණ දේවල් මට හරි ලේසියෙන් ලැබුණා ඒ දේවල් මම සීරස් ගත්තේ නැහැ සමහර හොඳ අධ්‍යක්ෂවරුන්ගේ හොඳ වැඩවලටත් මම බෑ කියලා තියෙනවා ඒ දේවල් ඉදිරිදි වැදගත් වෙයි කියලා මං හිතුවේ නැහැ ඒ තේරුමක් නැති කමටයි ඒත් ඉතින් තමන්ගේ ජීවිතේ ලැබෙන්න ඕන දේවල් ලැබෙන්නේ මට ලැබෙන්න ඕන දේවල් ලැබිලා තියෙනවා ඒ තේරුමක් තිබ්බා නම් තව මහන්සි වෙලා වැඩ කරනවා මම පසුගිය කාලේ පුංචිතරේ වගේම සිනමාව තුල පේන්න හිටියේ නැතත් මම වැඩ නොකර හිටියේ නැහැ. මම සම්බන්ධුණු චිත්‍රපට පහක් විතර ඉදිරියට තිරගත වෙන තියෙනවා. ඒ වගේම නිශාන්ත ශාන්තදේව අධ්‍යක්ෂණය කළ ගර්භාෂය කියන චිත්‍රපටය තුල මම කොටි සමාජිකාවක් වුණා. මමයි සෞම්‍ය ලිනගේ තමයි එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ඒ කලාත්මක හැඩයට බර චිත්‍රපටයක්. ගැබිනි කාන්තාව කැම්පස් එකකදී බෝම්බයක් පුපුරා ගන්න සිදුවීමක් අලලා තමයි මේ කතාව දිගහැරෙන්නේ. ඇත්තටම මේ චිත්‍රපටය වෙන ගොඩක් කැපුණා. දෙමළ භාෂාව පුරුදු වෙන්න උනා. ෂූටින් වලදී ගුටි කන්න පවා උනා. මොකද ඒ කොටි කාන්තාව හමුදාවට අහු නම් හමුදාව ප්‍රශ්න කරනවා. ඒ නිසා ගුටි කන්න පවා වෙනවා. ලොකු අභියෝගයක් තිබ්බයි චරිතේ. එක අවස්ථාවක වැරදිලා සෞම්‍ය අයියගේ අතේ තිබ්බ සිගරට් එකකින් මගේ මුණ පිච්චෙනවා. වැටිලා ගුටි කාලා රූගත කිරීම ඉවර වෙලා යද්දී මගේ ඇඟ පුරා නිල් වෙලා. කොච්චර කැප වෙලා අමාරුවෙන් කළත් මම ආසාවෙන් කළ චිත්‍රපටයක් ඒක. මොකද මම අභියෝගවලට හරි කැමතියි. අභියෝගාත්මක චරිතයක් නම් කැමැත්තෙන් මම බාර ගන්නවා. ආදරණීය වස්සානේ චිත්‍රපටේ ඉඳන් බොහොම දිනක් මගේ රංගනයට ආදරේ කළා. මගේ පළමුවැනි චිත්‍රපටේ බැලලා මාත් එක්ක එකතුණු රසික පිරිස තාමත් මාත් එක්ක ඉන්නවා. අධ්‍යක්ෂකවරයෙකුුණත් මට කැමති නම් නිර්මාණ චරිතයට ගැලපෙනවා නම් තමයි මාව නිර්මාණයකට ගන්නෙ. දැන් මට සංකීර්ණ චරිත කරන්න ලැබෙනවා. බොළඳ චරිත රංගපානවට වඩා කලා ශිල්පිනියක් විදියට වෙනස් දෙයක් කරන්න මම කැමතියි. අදටත් මට චිත්‍රපටවලට ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන ආරාධනා ලැබෙනවා. මම දිනියන් දෙන්නෙක්ගේ මව. මවගේ භූමිකාව එක්ක මට රංගනයට යොමු වෙන්න කාලය හදාගන්න අපහසුයි. ඒත් මම ඒක අභියෝගයක් විදියට ගත්තා. හැම දෙයකදීම වැදගත් වෙන්නේ තමන්ගේ කාලය කල්මනාකරණය කරගන්න එක. අපි හැමෝටම ලැබෙන එකම කාලයක්. ඒ කාලය ඇතුළත කරන්න ඕනේ මොනවද කියලා අපි තෝරගන්න ඕනේ. මම ඇත්තටම ගෘහණියක් විදියට ඉන්න ඉස්සරින්නම් කැමැත්තක් තිබෙන්නේ නැහැ. අපි ජීවිතේ විවාහ වෙන්න ඕනේ. දරුවෝ හදන්න ඕනේ. ඉතින් මමත් ඒ දේවල් කළා. දැන් මට දුවල දෙන්නෙක් ඉන්නවා. ලොකු දුව 4 වසරේ. දෙවන දුව 1 වසරේ. මම යාළගේ වැඩ, සැමියාගේ වැඩ, මගේ වැඩ හැම දෙයක්ම සමබරව කරගන්නවා. ඒ වගේම මම උදේම නැගිටිනවා. මම පෞද්ගලිකව කාලේ නාස්ති කරන්න කැමති නැහැ. ඕනෑම දෙයක් කාලයක් තිස්සේ කරගෙන යද්දී අපි රටාවට හුරු වෙනවා. ඉතින් මටත් හැමදේම සමබර කරගන්න පුළුවන්. මම හිතන විදියට ඕනෑම සැමියෙක් තමන්ගේ බිරියගේ හීනයක් කඩා කප්පල් කරනවා නම් ඒක හරිම අසාධාරණ දෙයක්. එහෙම වුණොත් ඒකයි පුද්ගලයාගේ තියෙන ආත්මార్థකාමීකම. එහෙම සැමියෙක්ට ගෞරවයක් ආදරයක් ඇති වෙන්නේ නැහැ. මගේ සැමියත් මම ගෘහණියක් වෙලා හිටියොත් කැමති වෙයි. හැබැයි මම එහෙම හිර වෙන්න කැමති නැහැ කියන දේ මගේ සැමියා තේරුම් අරගෙන ඉන්නේ. මම හැමදේම මගේ හැරලා මගේ හිනවලට යනවා නම් වැරදි. නමුත් මම එහෙම කරන්නේ නැහැ. මම මගේ දරුවෝ ගැන, පවුල ගැන හිතනවා. මම වැඩකට යන්න උනොත් බබාලා දෙන්න බලා ගන්න පුළුවන්ද කියලා ඉඳලා හිටලා හරි සැමියාගෙන් ඇහුවොත් එයා බෑ කියන්නේ නැහැ. මම එයාට නිදහස දෙනවා වගේම එයාත් මට අවශ්‍ය වෙලාවට නිදහස දෙනවා. මාත් එක්ක ශේෂ්ත්‍රයට ආපු මගේ වයසයි එක්ක බලති මම ගොඩක් දේවල් අද වෙද්දී ලබාගෙන ඉන්නවා. මහනුවර තමයි මගේ ගම. මම කලා ශේෂ්ත්‍රයට ආවේ මගේ පවුලේ කවුරුත් මේ ශේෂ්ත්‍රය ඉඳලා නෙමෙයි. අපේ මේ පොඩි ශේෂ්ත්‍රය තුලේ මම යමක් දිනාගෙන හිටියට ඉන්ටර්නැෂනල් ආර්ටිස්ට් කෙනෙක් එක්ක බලද්දි දිනපු දෙයක් නැහැ.